මම මේ ළඟදි දවසක දේශනාවකට සහභාගී වුණා. මේ ඒ ලෙවල් ඉවරුනේ බොහොම ළඟදිනේ. ඉතින් ඒ ලෙවල් වලින් හොඳට ලකුණු ලැබපු අපේ ශිෂ්‍යෝ රාශියක් එකතු කරලා මේ වැඩමුළුවක අවසානයේ දේශනාවට සහභාගී වුණා ආරාධනාවක් සහිතව. ඉතින් මේ දේශනාව තුළ උත්සාහ කරන්නේ මේ ළමයින්ව අභිප්‍රේරණය කිරීමට. ඒ කියන්නේ මේ ළමයින්ව මොටිවේෂන් කියලා කියන්නේ හොඳ මොටිවේෂන් එකක් දීලා යුනිවර්සිටි එකට යවන්න තමයි උවමනාව තියෙන්නේ. ඉතින් මේ දේශනයට විවිධ දේශකයන් සහභාගී වුණා. අද ප්‍රස්තුතයේදී මතු වුණු ලස්සන අදහසක්. ඒක තමයි මේ ලංකාවේ තුල මේ ශ්‍රේෂ්ඨ සංස්කෘතිය ගොඩනැගිලා, ඒ කියන්නේ අනුරාධපුර රාජධානිය මත ගොඩනැගෙන සංස්කෘතිය ගොඩනැගෙන කාලේ, විශේෂයෙන්ම සීගිරිය ගොඩනැගෙන කාලේ මේ යුරෝපයේ මිනිස්සු ගල් ගුහාවල වැද්දෝ වගේ ජීවත් වුණා කියන එක. දැන් මේක මේ පළවෙනියට මම අහන එක නෙමෙයි. මේක මම ගොඩාක් සැරයක් අහලා තියෙනවා. විවිධ අය විවිධ දැනුමක් සහිත, මේ ගැන දැනුමක් සහිත අය පවා මේ කාරණාව කියනවා. ඒ වගේම මේ විශේෂයෙන්ම රූපවාහිනියේ පවා නිතරම අහලා තියෙන දෙයක් මේ කාරණාව. මේ සීගිරිය මේ සිංහලුන් ගොඩනගෙනකොට, සිංහලයා මිනිස්සු ගොඩනගෙනකොට යුරෝපයේ මිනිස්සු හිටියේ මේ ගල් ගුහාවල වැද්දෝ වගේ කියන එක, මේක ඇත්තද පුරුද කියන එක තමයි අද අපේ වීඩියෝ එකේ අපි හොයලා බලන්නේ. මගේ නම රුචිර විජේසේර. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්, ඒ වගේම හිටපු විද්‍යාඥවරයෙක්. මම හිතන දෙයක් තමයි මේ අපි රටක් විදියට අපිට ඉදිරියට යන්න නම් සංකල්ප මත පිහිටලා අපි කල්පනා කරන්න ඕනේ. මේ සංකල්ප පදනම් වෙන්න ඕනේ සත්‍ය මත කියන දේ. මම මේක ගොඩාක් වෙලාවට හිතන දෙයක්. මොකද අපේ අභිමානය ගොඩනැගීම සඳහාවත් අපි අසත්‍ය මත මේ විවිධ දේවල් අපි විශ්වාස කරන්න ගියොත් අභිමානය ගොඩනැගීමේ අරමුණෙන් පවා අවසානයේදී අපිට වෙන්නේ ඉච්ඡාභංගත්වයටපත් වෙන්න. අවසානයේ දූදරු පරපුරක් ඉදිරි වේවි. අඩුම ගානේ රටේ අභිමානය ගැනවත් තැකීමක් නොකරන. ඉතින් හරි භයානකයි. ඉතින් මම හිතනවා මේ වගේ වැඩසටහන් අඩුම වශයෙන් ඒ වෙනුවෙන් කතා කිරීමට, එහෙම නැත්නම් යම්කිසි සමාජ කතිකාවතක් ඇති කිරීමට හේතු වෙයි කියන කාරණාව. මේ අනුරාධපුර රාජධානිය ගැන අපිට නැවත කියලා දෙන්න දෙයක් නැහැ. මේ ලංකාවේ ඉතිහාසයේ වැඩිම කාලයක් මේ ප්‍රධාන රාජධානියක් විදිහට පැවතුනේ අනුරාධපුර රාජධානිය. පණ්ඩුකාභය කුමාරයා ඔයගොල්ලෝ දන්නවා තමයි පළවෙනි නායකයා වුනේ, නිර්මාතෘවරයා වුනේ අනුරාධපුර රාජධානිය. ඊට පස්සේ අවුරුදු දහසකට වඩා වැඩි කාලයක් මේ අනුරාධපුර රාජධානිය ඒ විදිහටම පැවතුනවා. ඊට පස්සේ පොළොන්නරුව රාජධානියට මේ රාජධානි මාරුවීමක් සිද්ධ වුණා. දැන් මේ අනුරාධපුර රාජධානිය තුල හරි වෙනසක් වුණා. හැමදාම ඒ රාජධානියේ මේ අගනුවර උනේ අනුරාධපුරයේ. නමුත් පොඩි කාලෙකට ඒකට සීගිරියට ගිහිල්ලා ගියා. සීගිරියට ගිහිල්ලා ආයේ අනුරාධපුරයට ආවා. සාමාන්‍යයෙන් ක්‍රිස්තු වර්ෂ 450 වගේ කාලයකදී හරි වෙනස් විදියට හිතර රජෙක් පහළ වුණා අනුරාධපුර රාජධානියට. ඔයගොල්ලෝ දන්නවා කාශ්‍යප රජතුමා. ඉතින් මේ කාලේ තමයි මේ අවුරුදු 50ක කාලය ඇතුළත තමයි මේ සීගිරිය බලකොටුවක් විදියට මේ අපේ අනුරාධපුර රාජධානිය තුල පිහිටුනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සීගිරිය ගැන නැවත කියලා දෙන්න දෙයක් නැහැ. අටවෙනි පුදුමය කියලාත් කියනවා. ඒ කියන්නේ තාක්ෂණය අතින් ගත්තත්, සමාජ සංවිධානය අතින් ගත්තත්, කල්චර් එක අතින් ගත්තත් මේ සියලුම කාරණා අතින් ඉතාම ඉහළ මට්ටමේ අපේ සමාජයේ තිබුණු ඉහළ මේ හැකියාව පෙන්වන හොඳ නිදසුනක් තමයි සීගිරිය කියලා කියන්නේ. ඉතින් මේක අපි ගොඩාක් දෙනෙක්ගේ ගෞරව අභිමානයට භාවිත වෙච්ච එකක්. ඉතින් ඒක ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් ප්‍රස්තුතයේ සෞර්ධීනි ඒක නෙමෙයි. ප්‍රස්තුතය තමයි අපේ සිංහල මිනිස්සු මේ විදියට අනුරාධපුර රාජධානියේ සීගිරිය ගොඩ නගනකොට ඔය යුරෝපයේ මිනිස්සු හිටියේ කොහෙද? මේ ගල් ගුහාවල. මේ වැද්ද වගේ තමයි ජීවත් වුනේ. ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඒ දවස්වල එහෙම පුළුවන් නම් ඇයි මේ දවස්වල මෙහෙම කරන්න බෑ කියන බැරි ඇයි කියන මේ මතය තමයි මේ අභිප්‍රේරණයක් වශයෙන් අපේ දරුවන්ට ගොඩාක් වෙලාවට ලබා දෙන්න උත්සාහ කරන්නේ. සෞර්ධේනි, මේක අතිශය වැරදි මතයක්. සෞර්ධේනි, මේ අනුරාධපුර රාජධානිය හටගත්තේ ක්‍රිස්තු පූර්ව 4 සියවසේ. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 400කට කලින්. දැන් මේ කාලේ මේ මුළු යුරෝපයේ පුරා ප්‍රධානම අධිරාජ්‍යය විදිහට පැතිරලා තිබුණේ මේ ග්‍රීක අධිරාජ්‍යය. ඒතර ග්‍රීක අධිරාජ්‍යයේ මිනිස්සු වැද්දොද? නෑ. ඒගොල්ලෝ වැද්දො නෙමෙයි.
ග්‍රීක අධිරාජ්‍ය කියලා කියන්නේ ලෝකයේ තිබුණ විශිෂ්ටම මේ සංස්කෘතික මේ දායකත්වයක් ලබා දුන්නු අධිරාජ්‍යයක්. විශේෂයෙන්ම සමාජ ක්‍රමයේ වශයෙන් ගත්තාම විවිධ සමාජ හැඩගැන්වීමේ සංකල්ප ප්‍රජාතන්ත්‍රවාදී පව ග්‍රීක අධිරාජ්‍ය පුරයි පහළ වුණේ. සමාජ සංවිධානය, වෙළඳ සංවිධානය, ආර්ථික ක්‍රමය, ඊට පස්සේ කලාව, මේ ඊට පස්සේ තාක්ෂණය, මේ වගේ සංකල්ප අත්තාම විශිෂ්ට මට්ටමින් එළිදක්වපු සමාජයක් තමයි ග්‍රීක අධිරාජ්‍ය කියන්නේ. මේ ග්‍රීක අධිරාජ්‍යයේ බිඳ වැටීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 100කට විතර කලින් ඉඳලා. ඊට පස්සේ මුළු යුරෝපය පුරාම ඉතාම වේගෙන් පැතිර යන මේ අධිරාජ්‍යය තමයි අපි කියනවා රෝම අධිරාජ්‍යය. සාමාන්‍ය ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නේ අවුරුදු 50කට විතර කලින් වගේ තමයි මේකේ අධිරාජ්‍යයේ ආරම්භය පටන් ගන්නෙ. ඉතාම කෙටි කාලයකින් සාමාන්‍ය අවුරුදු 100කින් වගේ මේ මුළු යුරෝපය පුරාම ලොකු අධිරාජ්‍යයක් බවට පත් වෙනවා රෝම අධිරාජ්‍යය. එතන මේ රෝම අධිරාජ්‍යය කියලා කියන්නේ සමාජ ක්‍රමයේ අතින් ග්‍රීක සංස්කෘතියටත් වඩා ඉතාම ඉහළ මට්ටමක තිබුණු සමාජ ක්‍රමයක්. එතකොට ඔගොල්ලෝ සමහරලාට දැකලා ඇති මේ ග්‍රීක මේ රෝම මේ ක්‍රමයේ තුල තිබුණු මේ උත්කෘෂ්ඨ සමාජ සංවිධානය. ඒ සමාජ සංවිධානය විතරක් නෙමෙයි ඒ කාලේ තිබිච්ච මේ කලාව, සංස්කෘතිය, වෙළඳ ක්‍රමය, මේ සියලුම දේවල් මේ විශේෂයෙන්ම මේ විවිධ ලෝකයේ මේ පෙරදිග රටවල් වල එක්ක සම්බන්ධතා තිබුණු ඉහළ සමාජ ක්‍රමයක් පැවතුණු යුගයක් ඒක. එතන කවදාවත් කියන්න බෑ කෙනෙක්ට යුරෝපයේ මේ අපි කියනවා මේ අපේ අනුරාධපුර රාජධානියේ තිබුණු කාලය තුර යුරෝපයේ හිටිය වැද්දු කියලා. වැද්දු හිටිය යම් කිසි ප්‍රදේශවල, විශේෂයෙන්ම අපි කියනවා ඔය මේ බාබරික් ට්‍රයිබ්ස් විදියට, ඒ කියන්නේ මේ ගෝත්‍ර විදියට යුරෝපයේ යම් කිසි ප්‍රදේශවල හිටියා. දැන් මේ ගෝත්‍ර කිව්වම ගෝත්‍ර කියන්නේ නිකන් මේ මඩ ගාගෙන මේ අපි කියන්නේ ඔය කොල්ලාතු වැඳගෙන හම් පොරෝගෙන ඉන්න මේ කැති උදළු මේ අරගෙන ඉන්න මිනිස්සු නෙමෙයි. ඒ මිනිස්සුන්ටත් ඉතාම හොඳ සංවිධානාත්මක ක්‍රමයක් තිබුණු බව බොහොම පැහැදිලිව පේනවා. මේ රෝම අධිරාජ්‍යය හැබැයි බිඳ වැටෙන්න පටන් ගන්නවා ක්‍රිස්තු වර්ෂ 400න් පස්සේ. මොකද ඒගොල්ලෝ ඇතුලේ මේ විවිධ යුද්ධ හට අරගෙන ඉතින් ප්‍රශ්න වෙලා, මොකද මේක සම්පූර්ණයෙන් බිඳ වැටෙන්න පටන් ගන්නවා. මේ බිඳ වැටීමත් එක්කම යුරෝපය පුරාම ලොකු මේ බලය පිළිබඳ ලොකු රික්තකයක් හටගත්තා. ඉන් පස්සේ මොකද වුනේ, විශේෂයෙන්ම මේ කාලේ ගොඩාක් බලවත් වෙලා හිටපු මේ ජර්මනික් ට්‍රයිබ් කියනවා, මේ ජර්මනික් ට්‍රයිබ් කියන්නේ ජර්මන් සම්භවයක් සහිත විවිධ ගෝත්‍ර මේ මුළු යුරෝපය පුරාම ඒගොල්ලන්ගේ අනසක පතුරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම මේ ඔය සුද්ධ කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ එංගලන්ත කාර්යයට. එතන මේ විශේෂයෙන්ම එංගලන්තයට අපි කියනවා ඇංග්ලෝ සැක්ෂන් ඉංග්ලන්ඩ්, එහෙම නැත්නම් මේ ඇංග්ලෝ සැක්ෂන් වරුන්ගේ ආක්‍රමණය ආපු විශේෂම ආක්‍රමණයට දකින්න අපි මයිග්‍රේෂන්, එහෙම නැත්නම් සංක්‍රමණය සිදු වුණු කාලය තමයි අපි ඔය කියන සාමාන්‍යයෙන් ක්‍රිස්තු වර්ෂ 450 කියන්නේ. ඒ කියන්නේ කාශ්‍යප රජතුමා මෙහි රාජධානි කරනවා කියන්නේ ඔය ඇංග්ලෝ සැක්ෂන් ඉංග්ලන්ඩ් වල මූලික කාලය. ඉතින් මේක මේ එංගලන්තයේ විතරක් නෙමෙයි මේ යුරෝපයේ පුරාම ගොඩාක් මේ වගේ ජර්මනික් ට්‍රයිබ්ස් වල මේ ඉදිරියට යෑමක්, ඒ වගේම මේ යුරෝපයේ පුරාම පැතිරී යෑමක් අපිට දකින්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ඇත්තටම ඔය කියන කාලේ ක්‍රිස්තු වර්ෂ 450 වගේ ලඟ වෙනකොට. කොහොමද මේ විවිධ ජර්මන් සම්භවයක් සහිත ට්‍රයිබ්ස්, එහෙම නැත්නම් මේ ගෝත්‍ර මේ එංගලන්තයේ සංක්‍රමණය, ඒ වගේම යුරෝපයේ පුරා පැතිරී ගිය කියන ආකාරය. දැන් උගලන්ට පැහැදිලිවම පේනවා මේ ජර්මනිය මත පදනම් කරගත්තු මේ ට්‍රයිබ්ස් එංගලන්තයට මූව් වෙන හැටි. දැන් මේ ඉන්නේ ඇත්තටම අපි කියන ජූට්ස් කියන කට්ටිය. දැන් මේගොල්ලෝ එංගලන්තයේ සංක්‍රමණය වුණා. ඊට පස්සේ අපි කියනවා මේ සැක්සන්වරු. ඊට පස්සේ මේ අපි කියනවා මේ ඇංගල්ස්. මේ සංක්‍රමණ මේ ඇංග්ලෝ සැක්සන් වරුන් පදනමක් මේ එංගලන්තය තුළ පදනමක් දැමීම සඳහා වැදගත් වුණා. ඊළඟට මේ ගොල්ලංග බලන්න, දැන් මේ ඉන්නේ වැන්ඩල්ස්ලා. මාන කොච්චර මේ ඉහළට මේ විවිධ මේ අපි කියන මේ පල්ලෙහා ස්පේන් හරහා ගිහිල්ලා කාතේජ් නගරයට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මේ කලාප වලට පැතිරලා ගිය හැටි. ඒ වගේම ජර්මන් සම්භවය ඇතුළේ විවිධ මේ ගෝත්‍ර පැතිරලා ගියපු කාලයක් තමයි මේ අපි කියන්නේ 400 ක්‍රිස්තු වර්ෂ 450 මේ පොත්වල තියෙන දේවල් ඉදින්. මේවා අපි බලලා තමයි අපි දේවල් කියන්න ඕනේ. අපිට හිතන දේවල් කියන්න බෑ.
මේ ඇංග්ලෝ සැක්සන්වරු රජ කරපු කාලෙට කියනවා ඩාක් ඒජස් කියලා. මොකද ඩාක් ඒජස් කියන්නේ අඳුරු යුගය කියලා. අඳුරු යුගය කියලා කියන්නේ ඇත්තටම මේ වෙන මොකක්වත් හින්ද නෙමෙයි, මේ ඇංග්ලෝ සැක්සන්වරු සාමාන්‍ය ලිවීමේ ක්‍රමයක් ඒගොල්ලන්ට තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් කටපාඩමෙන් තමයි ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඉදිරියට අරගෙන ගියේ. ඒක එතකොට මොකද වෙන්නේ, පුරාවිද්‍යාඥයන්ට ඒ කාලේ ගැන ලොකු මේ වැටහීමක් හොයාගන්න විදියක් නැති නිසා තමයි ඩාක් ඒජස් කියලා කිව්වේ. නමුත් ඔයගොල්ලෝ විශ්වාස කරන්න, මේ සාමාන්‍ය මේ ඇංග්ලෝ සැක්සන් වරු දැන් අපි කියන අපිගේ ට්‍රයිබ් කිව්වා, අපි කියන්නේ ගෝත්‍රිකයෝ කියලානේ. නෑ, ඒගොල්ලන්ගේ ක්‍රමය ගැන ඉතාම හොඳ මේ විග්‍රහයක් කරන්න මේ හොඳ වටිනාකමක් සහිත පුරාවිද්‍යාත්මක සොයා ගැනීමක් හම්බුණා. මේකට කියනවා සටන් හූ බෙරියල් සයිට් කියලා. ඒ කියන්නේ මේ ඇංග්ලෝ සැක්සන් රජෙක්, එයා විශිෂ්ට රජතුමෙක්. ඒ රජතුමා මිය ගිහිල්ලා එතුමාගේ දේහය මිහිදන් කරපු ස්ථානයක් හම්බුණා එංගලන්තේ. මේ මිහිදන් කරපු ස්ථානය ලේසි පාසු නෑ. මේ මීටර් 40ක් විතර ලොකු නැවක් තුල තමයි මේ රජතුමාගේ දේහය දාලා එතුමාගේ භාවිතා කරපු විවිධ භාණ්ඩ සහ මේ සන්නාහයන් ඔය සියලු දේවල් දාලා මේ ඒ නැව භූමිය ඇතුළට අරගෙන ඇවිල්ලා තමයි මේ බෙරියල් සයිට් එක හදලා තිබුණේ. ඉතින් මේක පසුකාලීනව මේක අනාවරණය කරනු ලැබුවා. මේ එංගලන්තයේ ඉතිහාසයේ එක කේන්ද්‍රස්ථානයක් කියලා කියනවා මේ සටන් හූ මේ බෙරියල් සයිට් එක හොයා ගැනීම. මොකද ඩාක් ඒජස් වල, ඒ කියන්නේ මේ අඳුරු යුගයේ පිළිබඳ ලොකු අනාවරණයක් කරා. දැන් මේ තියෙන්නේ ඒ රජතුමාගේ හෙල්මට් එක. මේ තියෙන්නේ හෙල්මට් එකේ මේ ඒකේ රීක්‍රියේෂන් එකක් හොයාගත්තු ඒ කාරණා මත. මේ හෙල්මට් එක ඇතුළේම තියෙනවා හරි ලස්සන කතාන්දර ගොඩක් මේගොල්ලන්ගේ සංස්කෘතිය ගැන කියවෙන. ඒ හෙල්මට් එක ඇතුළේ තියෙන ඒක සම්පූර්ණ ලෝහ වලින් හදලා තියෙන හෙල්මට් එකක්. ඉතාම ලස්සනට මැණික් ඔබවලා විවිධ ආකාරවලට සරසලා හරිම ලස්සනට හදලා තියෙන හෙල්මට් එකක්. එහෙනම් මේ ඒ කාලයේ තිබුණු මේ කර්මාන්තයේ, මේ වානේ කර්මාන්තයේ තිබුණු දක්ෂතාවය පෙන්නන්න හොඳම එකක් තමයි ඔය හෙල්මට් එකම. ඊට පස්සේ ඒ රජතුමාගේ බෙල්ට් එකේ බකල් එක හම්බුණා. මේ තියෙන ඒ බකල් එක බලන්න කොච්චර ලස්සන, ඉතාම සියුම් රත්තරන්, මේක මේ ග්‍රෑම් 400ක් විතර රත්තරන් වලින් හදලා තියෙන මේ බෙල්ට් එක, ඉතාම ලස්සන කැටයක්, ඉතාම විශිෂ්ට වර්ගයේ කැටයක් නිර්මාණ. හරි, දැන් ඊට පස්සේ මේ තියෙන්නේ එතුමාගේ මේ අපි කියනවා මේ කිනිස්ස හම්බුණා. බලන්න කොච්චර ලස්සනද මේ කැටයක්. ඒ වගේම මේ බෙරියල් සයිට් එක ඇතුළේ තිබිලා කාසි හම්බුණා, ඒ වගේ විවිධ චිත්‍ර හම්බුණා. මේ ගොඩාක් කාරණා දිනවා. එතකොට මතක තියාගන්න මේක පැහැදිලිවම තියෙන දෙයක් තමයි. මේගොල්ලෝ මේ වැද්දෝ නෙමෙයි. මේගොල්ලෝ ඉහළ සංස්කෘතියකින් හෙබි මේ මුහුණුවරක් තියෙන මේ රජවරු. එතකොට ඒ වගේම ඉහළ තාක්ෂණයක් තියෙන වානේ කර්මාන්ත පිළිබඳ ලොකු හැකියාවක් තියෙන, ඒ වගේම සංස්කෘතියක් තියෙන මිනිස්සු. මොකද ඒ අර හෙල්මට් එකේ සමහර ඒ කොටස් වලින් ඒ පින්තූර දාලා තිබුණා. ඒ පින්තූර වල පැහැදිලිවම තියෙනවා රෝම ශිෂ්ටාචාර වලින් ලැබිච්ච පින්තූර කොටස්. ඒ කියන්නේ රෝම ශිෂ්ටාචාරات එක්ක ඒගොල්ලන්ගේ ගනුදෙනු තිබුණා කියන කාරණාව පේනවා. ඒ වගේම ඒ සමහර කොටස් වලින් ඒගොල්ලන්ගේ විවිධ මේ ඇදහිීම් පිළිබඳ ලක්ෂණ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ වගේ කාරණා ගොඩාක් තියෙන හැකියාවක්. ඉතින් ඒ වගේම දැන් ওই කාලෙටම සාමාන්‍ය ක්‍රිස්තු වර්ෂ 300 වගේ මේ යුරෝපයේ පුරා ඉතාම ඉහළ තාක්ෂණයක් තිබිලා තියෙනවා. දැන් මේ තියෙන්නේ ඩිකගස් කප් කියන එක. මේකත් බ්‍රිටිෂ් මියුසියම් එකේ තියෙනවා. මේ බ්‍රිටිෂ් මියුසියම් එකේ තියෙන එක තමයි ඕගොල්ලන්ට උන වර්චුවල් ටුවර් එකක් යන්න පුළුවන්. ගිහිල්ලා විවිධ කාලවල යුරෝපයේ විවිධ කාලවල කොහොමද ජන සමාජයේ පැතුරුනේ, ඒ වගේ තියෙන ඒ හම්බෙච්ච කියන්නේ මේ පුරාවිද්‍යාත්මක දේවල් ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඔන්ලයින්. ඒකත් හරි වටිනවා. හරි, දැන් මේ තියෙන ලිකර්ගස් කප් එක, මේක හරිම විශේෂ වීදුරු වර්ගයකින් හදලා තියෙන. මේකට මේ වීදුරු වලට ආලෝකය වැටුනාම එක පාටක්, ආලෝකය නැති වෙනකොට තව පාටක්, ආලෝකය වැටුනාම කොළ පාට වෙනවා, ආලෝකය වැටුනාම රතු පාට වෙනවා, ආලෝකය නැතිකොට කොළ පාට වෙනවා. ඉතින් මේක ඇත්තටම නැනෝ තාක්ෂණයේ යෙදවීමක් තියෙන දෙයක්. ඉතින් තාක්ෂණය අතින් ගත්තාම ඔයගලන්ට පේනවා කියලා. දැන් මේ අපි කියමුකෝ මේ ක්‍රිස්තු වර්ෂ 450, ඒ කියන්නේ මේ සීගිරිය ගොඩනැගෙන කාලේ අමතක කරන්න. මේ මීට කලින් වුණත් මේ මුළු යුරෝපයේ පුරාම ඉතාම ඉහළ සංස්කෘතික පුනරුදයක්, ඊට පස්සේ අපි කියනවා මේ ආර්ථික පුනරුදයක් තිබුණු
කාලයක් තිබුණා. එතකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ අනුරාධපුර සංස්කෘතිය ගොඩ නැගෙනකොට සිංහලයා විසින් යුරෝපයේ මිනිස්සු කවදාවත් කිසිම විදියකින් ඒගොල්ලෝ වැද්ද විදියට හිටියේ නැහැ. සෞරදේනි මම සෑම විටම හිතන දෙයක් තමයි අපේ ලංකාවේ අපේ අභිමානයේ පදනම ඇත්ත දේවල් මත පදනම් වෙන්න ඕන කියන කාරණාව. අවුරුදු 5000කට කලින් මේ මුළු ලෝකෙම පාලනය කරපු හිටපු මේ රජතුමෙක් මේ යම්කිසි තැනක නිදාගෙන ඉඳලා අපිව නැවතත් ඉහළ තැනකට අරන් යයි කියන පදනම මතනම් අපි ඉන්නේ. අපිට ගොඩක් ලොකුවට වැරදිලා තියෙනවා. සෞරදේනි අපි අපිට අභිමානයක් හත් මේ රඳවා ගන්න පුළුවන් જાතියක්. අපේ අභිමානයේ සෑහෙන කොටසක් හැබැයි තියෙන්නේ මේ ගොඩනැගිලි වල නෙමෙයි. අද ඔයගොල්ලෝ විශ්වාස කරන ලං මේ මුළු ලෝකෙම කතා වෙනවා නම් මේ බුදුදහම කියලා දෙයක්. මේ සාමාන්‍ය මහායාන බුදුදහම නෙමෙයි තේරවාද බුදුදහම කියලා දෙයක්. ඒ තේරවාද බුදුදහම ඒ මූලික ආකාරයෙන් වෙනස් නොවන ආකාරයෙන් ආරක්ෂා කරලා මේ ලෝකෙට උරුම කරලා දුන්නේ ශ්‍රී ලංකාවේ මිනිස්සු. ඒක තමයි අපේ උරුමය. අපේ උරුමය මේ ගොඩනැගිලි මත තියෙන දෙයක් නෙමෙයි. ගොඩනැගිලිත් අපේ ගාව තිබුණා. නමුත් ලෝකේ ගොඩාක් ස්ථානවල මීට වඩා ඉහළ තාක්ෂණයකින් යුතුව මීට වඩා ඉහළ හැකියාවකින් යුතුව ගොඩනැගිලි තියෙනවා. නමුත් ඊට වඩා අපේ මිනිස්සු හෙව්වේ ඇත්තටම භෞතික දේවල් මේ හදනවට වඩා මේ කොහොමද අධ්‍යාත්මය දියුණු කරන්නේ, අපි කොහොමද මේ අධ්‍යාත්මය මේ ලෝකේ පතරව හරින්නේ කියන කාරණය. ඉතින් ඒක තමයි අපේ උරුමය. අන්න ඒක මත තමයි අපි සෑම විටම අපි පදනම් වී එතකොට අපේ අභිමානය පදනම් වෙන්න ඕනේ පුද්ගලයන් විදියට, තනි තනි පුද්ගලයන් විදියට අපේ සාර ධර්ම ගොඩනගා ගැනීම තුලයි. ඒක තමයි මම හිතන්නේ ශ්‍රී ලාංකිකයන් විදියට සැබෑම අභිමානයේ මූල පද්ධතිය රැඳිලා තියෙන තැන කියන එක. ඉතින් සෞරදීනේ අද ඉතාම සරල සටහනක් ගේන්න උත්සාහ කරේ. මම හිතන දෙයක් ඉතින් ඉඳලා හිටලා මේ වගේ දේකුත් කතා කරන්න ඕන කියලා හිතුණා. ඉතින් මං හිතනවා යම් කිසි ප්‍රමාණයකට හෝ මේක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඉතින් ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට.